තවද තවත් උගණිතත් ඉගෙන ගත්තත් නිර්වද්‍ය ශිල්පයක් මුත් නිවැරදි ශිල්පයක් මිස සාවද්දි ශිල්පයෙන් වැරදි ශිල්පයෙන් අයිහ ලෞකික ඉහ ලෞකික මෙලොව ප්‍රයෝජනයක් මුත් ප්‍රයෝජනයකට මිස පාරලෞකික ප්‍රයෝජනයක් නැති නියාව හඟවන්න. පාරලෞකික කියන්නේ පරලොවට ප්‍රයෝජනයක් නැති බව හඟවන්නට උග්ගසේන සිටු පුත්‍රයාගේ කතාව කියනවා. සිටුපුත්තුගේ වත කියලා කියන්නේ ඒකයි. තේරුණාද? ඇයි සිටුපුත්‍රයාගේ වත කියන්නේ? නරක වැඩ කළොත් මෙලොවට ප්‍රයෝජනයක් මිස පරලොවට ප්‍රයෝජනයක් නැති බව හඟවන්න. කුඩු විකුණන එකාට මේ සමාජයේ ජීවත් වෙනකොට යාන වාහන ඇතිව ජීවත් වෙන්න පුළුවන්. පරලොවට ගියාම ඒ තාත්තලා අම්මලා නැන්දලා මාමලා ඒ කුඩු බොණවුන්ගේ මහා දුර්දාන්ත හැසිරීම මත ඔවුන් කරන සාපය වැදිලා අතපය නැතිවම් පොර බිහිරි අපාගත වෙලා ඒ වගේ තත්ත්වයන් වල ඉපදෙන්න සිද්ධ වෙනවා. ඒක තමයි කියන්නේ අපි කරනවා නම් නිවැරදි ශිල්ප කරන්න ඕනේ. නිවැරදි ශිල්ප අපි කළොත් එහෙම එයින් මිලමුදල් හම්බ කළොත් සදාකාලික ජීවිතයේ සැනසුම අපිට විඳින්නට පුළුවන්. තාවකාලික වින්දනයකට යාගිය අපි යනම කතාවට කෙසේ දෙයක් කොහොමද නටක විද්වතු 500 අවුරුද්දෙන් සමසින් නටන විද්වත් 500 දෙනෙක් අවුරුද්දෙන් මාස 6කට පසු රජගහනුවරට අවුදින් පැමිණ රජුරුවන්ට සතියක් මුළුල්ලේ කෙලිපෑ සතියක් පුරාවටම කෙලිසෙල්ලම් පෙන්නලා බොහෝ රත්නම් ලැබති බොහෝ රත්තරන් ලබා ගන්නවා. අතරතුරේ ලබන සංග්‍රහයේ ඒ අතරතුර ලබන සංග්‍රහවල පමණ නැත ප්‍රමාණයක් නැහැ. බොහෝ දෙනත් මැසිවත්තේ මැසි ගන්නවාගෙන බොහෝ අය මැසි මත මැසි ගන්නාගෙන අට්ටාල මත අට්ටාල ගහගෙන කෙලි බලති මුංගි කෙලි බලනවා. ඒ කියන්නේ මේ නැටුම් බලනවා. එක් දවසක් කඹයේ නටන එකගේ දුවක් කඹ කෑල්ලක නටන එකගේ දුවක් උණදඬු අගකදී නටන එකක් උණදඬු අගක නටන එකක් ශිල්ප බලයෙන් ශිල්පයේ බලයෙන් උඩ අහස සක්මනුත් කෙරේ අහසේ ගමන් කිරීමත් කරනවා. සක්මන් කරනවා කියන්නේ ගමන් කරනවා. නටනවා. ගීත් කියයි ගිසින්දුත් කියනවා. එදවස් සුග්ගසේන සිටුපුත්තු යාළු කෙනෙකුන් හා සමග උග්ගසේන සිටුපුත්‍රයා යාළුවෙකු සමග මැස්සක් මැත්තේ සිට ආස සිට නටන ඒ විද්වත් දුවගේ හාවභාව ලීලා දැක අහස සිට නටන ඒ විද්වත් දියණියගේ හාවභාව ලීලා ඉඟිබිඟි ගති පැවතුම් දැකලා අඟරදඟර කියලාත් කියන්න පුළුවන්. හාවභාව ලීලා කියන්නේ ඉඟිබිඟි දැකලා වායෝ දාත්වාදික සුලංගයට වඩා අධික රූප කලාප විකාරයන් බලවත් නිසා රූපකලාපෙහි වෙනස්කම් බොහෝ නිසා නොසිතා යැයි නොසිතා ආකාරයයි හිතන් නැතිව ඇකිරෙහි බලවත් වූ ප්‍රේම ඇතිව ඇකිරේ තද බල ප්‍රේමියෙන් යුක්ත වෙලා ලදොත් ජීවත් වෙමි නොලදොත් මියමී සිතා ලැබුණොත් ජීවත් වෙනවා අනේ නොලැබුණොත් මම මැරිලා යනවා කියලා තී තියාගෙන නොකා නොබී හැඳට නැගීලා කන්නේ බොන්නේ නැතුව ඇඳට නැගලා වැදහුත්තාහ දෙමෝපියන් විචාල කල්ලි විද්දද්දුව කෙරෙහි ආලේන්නියාව කිව්ය. අම්මා තාත්තා ඇහුවට පස්සේ මෙයා කියනවා මේ විද්දද්දීනියට ගොඩාක් ආදරෙයි අම්මේ. ඒ නිසා මං කන්නේ බොන්නේ නෑ මට අනේ මේ විද්දද්දීනියව කසාද බන්දලා දෙන්න. අම්මට මෙහෙම කිව්වට පස්සේ අම්මලා කියන්නේ දෙමෝපියෝ ඒක අහලා මෙහෙම කියනවා පුත තෙල ලෙස කිරීම තොපටත් අපටත් තරම් නොවේ. පුතේ ඒ විදිහට කිරීම තෙල ලෙස කිරීම තෙල කියන්නේ ඒ විදිහට කිරීම තොපටත් අපටත් තරම් නොවේ. තොටයි අපිටයි තරම් කියන්නේ සුදුසු නෑ. තරම් තැනකින් සුදුසු ස්ථානයකින් සරණක්ගෙන උත් පාවා දෙමි කිව්ය. සරණක් කියන්නේ ගැලපෙන විවාහයක් කරලා දීලා උඹට ඒ වැඩේ කරලා දෙන්නම් කියලා කියනවා. ඌ නොගිවිසිත්මය මේකගේ මෝඩකමට ගිවිසින්නෙම නෑ. එකඟ වෙන්නෙම නෑ මේකට. නොගිවිස්නා උන්ගේ යාළුවානම් කැඳවා එකඟ වෙන්නේ නැති උගේ යාළුවෙකු කතා කරලා මසුදාසක් දීලා මසුරන් දහසක් දීලා
තෙල අහස සිට නැටුව විද්දද්දුවගේ පියාට දීලා, ඒ අහස ඉඳලා නැටපු විද්දද්දියනේගේ තාත්තට දීලා, තමාගේ දුව මපුතුන්ට පාවා දෙන්නයි කියව, තමාගේ දුව මපුතුන්ට මගේ පුතාට පාවා දෙන්න බන්දලා දෙන්න කියලා කියනවා. එහෙම කියලා කියාලා යවුවහ කියා යවනවා. විද්දතානෝ ඒ අසා විද්දද්දී විද්දතා කියන්නේ අර විද්දද්දියනේගේ තාත්තා, ඒක අහලා මදුව විකුණන්නා නැත. මදුව කියන්නේ මදු නෙවෙයි, මගේ දුව විකුණන්නා නැත. කවිඳු මගේ දුව විකුණන්නේ නැහැ. රන් අරගෙනත් නොදෙමි, රත්තරන් දුන්නත් දෙන්නේ නැහැ. අපට ආරක්ෂාව නම් ඌම නොවේද? අපේ ආරක්ෂාවත් ඇයම නෙවෙයිද? නොලදොත් මියෙත් නම්, නොලැබුණොත් මැරෙනවා නම් මිය ප්‍රයෝජනය කිම්ද? මැරිලා මොන ප්‍රයෝජනයක්ද නේද? නොලැබුණොත් මැරෙනවා නම් මැරිලා මොන ප්‍රයෝජනයක්ද? අපහායික් වන්නාම පාදුව පාවා දෙමි කිව්ය. අපිත් එක්ක එකතු වුණොත් එහෙම දුව විවාහ කරලා දෙනවා කියලා කියනවා. දැන් බලන්න කොයිතරම් බෝලයක්ද මිනිහා පාස් කරන්න කියලා. අරේ අයවනෝ අපනි විදිය මස දහස් අරගෙන උඹේ දුව අපේ පුතාට කසාද බන්දලා දීපන් කියලා. ඊට පස්සේ මෙයා අනිත් පැත්තට කියනවා, රත්තරන් දුන්නත් මගේ දුව දෙන්නේ නැහැ. එපමණක් නෙවෙයි, මගේ ආරක්ෂාවත් ඒ දුවනේ. ඉතින් මං කොහොමද දෙන්නේ? එයා මේ දුව නොලැබුණොත් මැරෙනවා නම් අයියෝ මැරිලා වැඩක් නැහැ කියලා කිපන් ගිහිල්ලා. ඌට ඇවිල්ලා මගේ දුව බඳලා මෙහෙ ඉන්න කියනවා. එහෙම පණිවිඩ යවන්නේ. කියලා නෑයන් බලන්න බිඳුවන්ට සිතා දෝකීය. ඒ සිද්ධිය දෙමව්පියෝ දැනගෙන අනේ මේ අර කොල්ලට කියනවා බිඳුවන්ට කෙලිතේ තියාගෙන, අනේ පුතේ මර වැඩක් පුතේ, අපි කහවුරු දහසකුත් මසුරන් දහසකුත් දීලා ඇරියා. ඒ දුව මෙහෙට එවන්න ඔබට බන්දන දෙන්න කියලා. අනේ තාත්තා ඉවලා තියෙන පණිවිඩය දන්නවද? මොකද්ද? මේ ඌ ජීවත් වෙන්නේ මේ දුව නොලැබුණොත් මැරෙනවා නම් නිකන් මැරෙන්න ඕනේ නැහැ. අපේ කුලේට ඇවිල්ලා අපේ ගෙදර ආවට පස්සේ අපි දුව බන්දන දෙන්න. එහෙම කියනවනේ දුව පුතාට මෙච්චර ලොකු කුලයක් තියෙදි පහත් කුලෙට ඉන්න කියලා කියනවනේ. එහෙම හිතේදීයන් දැන් කියන්නේ කොහොමද? කවිඳුරන් කියන්නේ තාත්තේ මං කවදාවත් එනං එහෙම යන්නේ නැහැ අම්මේ. මම එහෙම කවදාවත් එන්නේ ඔය ගෑනුන්ට දෙකටම සෙකන්ඩ් වෙන්න යන්නේ නැහැ. එහෙම කියලා නිකන් ඉඳි. මෙයා එහෙම කියන්නේ නැහැ කවිඳු. කවිඳුගේ ජෙනුවින් මෑන් කෙනෙක් නේ මේ. නිකන් ලෝකල් මෑන් කෙනෙක්. එයා කියන්නේ කොහොමද? එසේ වී නම් මම වුණා එක් වෙමි කියා. ආ එහෙනම් මං ඒ කට්ටියත් එක්ක එකතු වෙන්නම්. මාර මිනිස්යානේ. ගෑනු ලැබෙනවා නම් මිනිහා කටේ ලිපක් වුණත් හදාගනි. නෑයන් සියන්නේ නොඑක් ලෙසින් නැවතුණා. අනේ නෑදෑයෝ තමන්ගේ අය විවිධාකාරයෙන් අතර කළා දැම්මත් සිතාගත් සිතවිල්ල පිරිමැසූ බමුත් බවමුත් සිතාගත් සිතවිල්ල පිරිමැසුවා මිස කාර්ය නොසලකා කටයුත්ත ගැන හිතන්නේ නැතිව විද්දතුන් ළඟට ගියහ. විද්දතුන් ළඟට යනවා. විද්දතානෝ විදුවන්සේ අර විද්දතාද කියන්නේ නැටුම් කුලේ ලොක්කාද? සිටු පුත්‍රයා නම් දන්නා විද්දා ශිල්පියක් නැතත් සිටු පුත්‍රයා දන්න ශිල්පියක් එහෙම නැහැ. ඒ දේ මේ දේ අල්ලුවා ගන්නට උවත් සහයක් වමනාහේ මේක මේක අල්ල ගන්න සහයක් උනත් ගන්න පුළුවන් කියලා දේ තියාගෙන දුවනියන් පාවා දීලා අනේ දුවනිය විවාහ කරලා දීලා උණු කැඳවාගෙන රට මුල්ලේ කෙලිලලු පෑ ඇවිදිති. උන් කතා කරලා රට පුරාම ඇවිදගෙන ගිහිල්ලා කෙලිසෙල්ලම් පෙන්න ඇවිදිනවා. ජනිත් පුතා පොත බලන්න. ඒ විද්දා දූත් නොබෝ කලකින් සිටු පුත්තට පුතක වදා පියා නලවන කල නිකන් හිටියට එහේ මේ බඩු අරගෙන ගියාට කොහොම හරි මේ විද්දා දියණියට අර සිටු පුත්‍රයා නිසා බබෙක් හම්බ වෙනවා. අනේ හම්බ වෙන බබාව නලවනවා. කවුද? අර විද්දා දියණිය නලවනකොට මෙන්න මෙහෙම කියනවා. කවදා හරි මතක තියාගන්න පොල්ලනේ, හරියට කොන්ද ගෙලින් තියන් ඉන්න පුළුවන් රැකියාව නොකොලොත් හොඳට ඉගෙන ගත්තේ නැත්නම් ගෙදර ගෑණි Tamanට වඩා බුද්ධිමත් වුණොත් එහෙම නලවන්නේ මෙන්න මෙහෙම. ගැල් රකින්න උගේ පුතා නාඩ, බර උසුලන්න උගේ පුතා නාඩ, කුමකුත් නොදන්න උගේ පුතා නාඩ. නාඩ නෑ මේකේ. මං නාඩ අතින් දැම්මේ. ගැල් රකින්නගේ පුතා, කරත්තා දිනිකාගේ පුතා, බර උසුලන්න උගේ පුතා, නාටඹියාගේ පුතා. බර උසල නාටඹියානේ. කුමකුත් නොදන්න උගේ පුතා, මොට්ටයාගේ මෝඩයාගේ පුතා. කොමුකුත් නොදන්න කියන්නේ ඒක නොදරුවාගේ පුතා.
නාඩකයේ කියා නලවනවා. කිය කියා නලවයි කියලා කියලා නලවනවා. සිටු පුත්තුද ගැල් රඳවාලා වුන් තැනදී ගොනුන්ට තන්ලාති. මොනවද කරන්නේ? ගැල් කතර කරත්ත නතර කරලා තිබ්බට පස්සේ ගොනුන්ට තනකොළ දානවා. කෙලිලලු පෑ ඇවිදින ලද්දියක් යන එන තැනට ආදිති. සිගෙලි සෙල්ලම් පෙන්නලා මොනවහරි ලැබුණොත් එමේ යන එන තැනට ඒ වරගෙන ගිහිලා දානවා. එම නිසා විද්දද්දූ පුතු නලවන යම් යම් විටක එහෙම කියයි. විද්දද්දුව අර පුතා නලවනකොට අර කරන දේවල්ම කිය 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 නලවනවා. සිටු පුත්‍රයානෝත් ගීයක් යමක් අනික ගුණව තමන් අරබයා කියන නියාව දැනලා මේ ගීයේ යනම්ම නම් වෙන කෙනෙකුට වන් නෙවෙයි මටම තමයි කියන්නේ. අරබයා කියන්නේ වෙනුවෙන් උදෙසා එයා මුල් කරගෙන කියන තේරුම. මේ හැම මාර්මයා කියව් දැයි විචාලෝ ය නෝනගාවට ගිල්ලා නවා මේ නෝනෝ ඔය ඔක්කොම මන් නිසා කියනවද කියලා. නෝනත් හරී කටකාර නෝනගෙනේ එසේ අනික් කාට කියම්ද? ඔව් වෙන කාට කියන්නද? තොපටම තොපම කොට ඇවිදිනා කටයුතුෙන් තොප මරබයා කියමි. තූම කර කර ඇවිදින හිඳ තූ මරබයා කියනවා කියලා කියනවා. තොප නිසා විද්දත් වූවා මදින්. මෙයා කියනවා තොප නිසා මම පහත් කුලේට ආවා මදිවට, මේ නටන කුලේට ආවා මදිවට නපුරුක සුමනාද? නරක දේ උත්හාන්න ඕනේ. පලා යෙමි. යනවා යන්න. බිනීම් හරවාගත හැක්කැයි සිතා කීය. අර බණිනීව නතර කරගන්න පුළුවන් කියලා හිතේ තියාගෙන මිනිස්සයා ගැන යන්නම නෙවෙයි කියන්නේ. යනවා යන්න උන්ව ඔයගේ වකිවුත් එහෙම. සමහරක් අය කියන්නේ මම ඵලයන් එනයි යන්න. නැව් යනවා ඵලයන් යන්න. අනේ මගේ දකුණු අත හරි අල්ල ගන්නකො මම වළක්වන්න. අන්න ඒ ටයිප් ඉන්නේ. ඒක කිලි ඵලයන් යන්න. මේ ගෑනු කෙනත් එහෙමයි කියන්නේ. ඔයි තොප ගිය මැන හුණ මැන තොප කොමකට නොදන්නව තැනැත්තෝන්ගේ මට කම් කිම්ද? උඹ ගියා කියලා හිටියා කියලා කිසි දෙයක් දන්නේ නැති උඹෙන්ගේ මට කිසි තියෙන ප්‍රයෝජනේ මොකද්ද? මොන වැඩක්ද? එහෙමයි අහන්නේ. තොප ගිය මැන හුණ මැන ලස්සන යෙදුමක් එක. තොප ගිය මැන හුණ මැන තොප කොමකට නොදන්නව තැනැත්තෝන්ගේ මට කම් කිම්ද? උඹ ගියා කියලා හිටියා කියලා කිසි දෙයක් නොදන්න උඹේ මට ඇති ප්‍රයෝජනය මොනවාද? කියලා අවකප්පණයෙන් සැදු හසුරයන් අල්වා ඇදී ඇදී අසේ සේදුවන් ආසේ. අවකප්පණයෙන් කියන්නේ මොකක්ද? වැරදි ලෙස සකසන ලද අස්ව එයා ඇදී ඇදී පැත්තට දුවන් ආසේ. ඌට ඇදුණු ඇදුණු පැත්තට උදුවන. අපිට ඕන පැත්තට දුවන්නේ නැහැ. ඌට හිතිරි හිතිරි පැත්තට උදුවනවා. ඒ වගේ එම කිය කියා පුතු නලවයි. අපි කොච්චර කිව්වත් ඕක කියන්නේ පනෝනෝ වෙන එකක් කියපන්න ඕනෝ. කොච්චර කිව්වත් ඒකම කිය කිය ඒකම කිය කිය ඒකම කිය කිය නලවනවා. එන්න ඉන්න විසතර ඉන්න. ඕතමෝ තමාගේ රූ සම්පත් අරගෙන ඇය තමාගේ රූප සම්පත්තිය පිළිබඳව කල්පනා කරලා සිටු පුත්‍රයාණන් තමාගේ කොල්ලෙකු කොටත් නොසිතයි. අර ගෑනු කෙනා තමන්ගේ දැන් බලන්නකෝ තමන්ගේ ස්වාමි පුරුෂයා මේ ඉන්නේ. අඩුම තරමේ සත පහක් මේ ස්වාමි පුරුෂයා පිළිබඳ මෙයා මායින් කරන්නේ නැහැ. ගණන් ගන්න මෙයා කියනවා තමාගේ කොල්ලෙකු කොටත් නොසිතයි. කොල්ලා කියන්නේ ගෙදර සේවකයා. ගෙදර සේවකයෙක් කියලාවත් අඩුම තරමේ මෙයාට සැලකීම සත්කාරය සම්මානයක් කරන්නේ නැහැ මේ ගැහැණු කෙනා. සිටු පුත්‍රයානෝද මගේ මේ අභිමානයේ සිටු පුත්‍රයා තනියම කල්පනා කරනවා. මගේ මේ අභිමානයේ මට වඩා සම්පත් නැත්තම් ඇති නිසා හේයින් සම්පත් නිසාත් නොවේ. මෙයාගේ තියෙන මේ අහංකාරකම කවිනු තේරුණාද? මෙයාට වඩා වස්තුව තියෙන ඉඳ නෙවෙයි. මොකද මෙයා මං සිටුවරේ කියනිකම් පහත් කුලේ වෙර ගහන එක්කෙනෙක්. පහත් කුලේ වෙද ගහනෙක් කියන්නේ නටන කෙනෙක්. එයා මට වඩා කුලයෙන් ජාතියෙන් ජම්බෙන් උසස් වෙන්න බෑ. සල්ලි මිල මුදල් මට තියෙන්නේ. එහෙනම් මට වඩා පහත් වෙලත් මේකේ. එහෙනම් ඒක නෙවෙයි කාරණාව. තමා ජාති සම්පන්න නොවනේ ජාතියන් නිසාත් නොවේ. ජාතියත් ඉතින් එයා උසස් නෙවෙයි ජාතියෙන් උසස් මෙයා. මිල මුදල් වලින් මේ කොල්ල තමයි උසස්. රූපත්තේන් ඒ තමා හදන්නා සිල්පක් පමණ නිසාය රූමත් මෙයා ටිකක් අහකා අහංකාර ලදී ටිකක් රූප. නේද රූපේ ටිකක් තියෙනවා පොත්ත සුදුයි කියන්නේ අපි
පොත්ත සුදු හින්දා පැත්තක් නිකන් අපේ ගලවලා ගන්න තම උත්සාහ කරන්නේ. ඒ නිසා ඒකත් නෙමේ, ඒකයි එහෙනම් දන්න ශිල්පියයි ඉන්න ඉතපන් දෙන්න. මෑ දන්නා ශිල්පත් උගත් හේින්මුත් සයන් සිද්ධ නොවන්නේ වේද? මෙයා දන්න ශිල්පය ඉගෙනගෙන මිස නිකම්ම සිද්ධ වෙච්චේවද? සයන් සිද්ධ කියන්නේ ඉබේම සිදු වෙච්චේවද? නෑ. ඇගේ ඒ බෑවුම් පළවා, ඇගේ ඒ බෑවුම් කියන්නේ මොනවද? ඈ පහත් අවස්ථාවන්නේ, පහත් මේ ගති ලක්ෂණ පළවා අතහැර දමා ඉවත් කොට මමත් ශිල්පෝ ගැනීමේවා ශිල්පි ඉගෙන ගන්නවා. මයිලනුවන් කරා ගොසින්, මයිලනුවන් කියන්නේ කවුද? මාම ළඟට ගිහිල්ලා, සමහරක් අය මයිල ගාවට ගිහිල්ලා දානවා. මයිල නෙවෙයි, මාම ගාවට ගිහිල්ලා තමන් සමර්ථයෙන් තමන්ට හැකි නිසා උන්දන්නා ශිල්ප ඉගෙනගෙන, උන්දන්න ශිල්ප ඉගෙනගෙන පයි ඇදීමෙන් හැරි ගොසින්. පයි ඇදීමෙන් කියන්නේ මොනවද? පසුම්බි, මලු, එයින් ඉවත් වෙලා ගිහිල්ලා රට මුළුල්ලේ ශිල්ප පෑගෙන ඇවිදිනෝ. රට පුරාම ශිල්ප පෙන්නගෙන ඇවිදින්නේ රජගහනුවරට උපන් වැඩිනුවර නොවේ දැයි ලැජ්ජාවෙන් වලහත් නොපියා. රජගහනුවර ඉපදුණු නගරයේ කියලා අපි ලැජ්ජයිනේ ඉපදුණු ගමට වෙලා පෙන්නන්ද? එහෙම කියලා මෙයා ලැජ්ජාවෙන් වැළකෙන්නේ නැතිව ඉඳගෙන ඊටත් පැමිණ මෙතනට අවුරුදු සත්වන දවස් අද දින සිට හත්වෙනි දවසට පස්සේ මම ශිල්ප දක්වමි, මම ශිල්ප පෙන්වනවා කියලා උගසේන සිටුපුත් නුවරට ගියා යවුව. උගසේන සිටුපුත්‍රයා නුවරට කියලා යවනවා. දැන් තේරුණාද? නුවර ගාවට කියලා කියන දවස් 7කට පස්සේ උන්ට මතක තියාගන්න මම ශිල්ප පෙන්වනවා කියලා. සත්වන දවස් බොහෝ දින රැස්ව මැසිමත්යේ මැසිලා ගත්ත හත්වෙනි දවසේ සියලු දෙනාම රැස් වෙලා කවිදු පොත හොඳට බලා ගන්න පුතා. මැසි උඩ මැසි ගහ ගන්නවා, ඇඟිල්ල තියා ගන්න තියෙන පාඩම කරන තැනට. එතකොට ඔළුවට යනවා නිකන් අර බල්ලට පොල්ලෙන් ගැහුවා වගේ හරියට. සිට පුත්තුද සැටරියන් උඩ දණ්ඩක් බිම හිටවාලා උණ දඬුවකට නැංගෝය. හැටරියන් උඩ දණ්ඩක් බිම හිටලා ඒකේ අගට නගිනවා. එදවස් බුදුත් අලියම් වේලේ බුදුහාමුදුරු උදෑසනම ලෝ බලන සේක් ලෝකයේ දිහා බලනකොට හුණ දඬුවකට නැගින්නාට පෙරාතුව හුණ දඬුවකට නගින්නට කලින් තමන් වහන්සේගේ නුවර නැමැති හුණ දඬුව අග වුණවුන් දැක්ක තමන්ගේ නුවර නැමැති හුණ දඬ අග ඉන්නවා දැකලා වන්නේ කුමක්ද හෝයි බලන සේක් වන්නේ කුමක්ද කියලා බලන්නේ සිටුපුත්තේ මේ ශිල්ප සිටුපුත්‍රයා ශිල්ප දක්වමි කියලා ශිල්ප පෙන්වමි කියලා හුණ දඬුව අග සිටී හුණ දඬුව අග ඉන්නවා. ඔහුගේ නැටීම් දන්නා නිසා දක්නා නිසා ඔහුගේ නැටීම් බැලීමට බොහෝ දෙනා රැස් වෙති, බොහෝ දෙනා රැස් වෙලා. මම එතනදී ගාතාවක් කියෙමි. මම මේ වෙලාවේ ගාතාවක් කියනවා. ඒසා ඒසා සුවාසෝ දහසක් දෙන නිවන් දකිති. ඒක අහලා 84 දහසක් දෙනා නිවන් දකිනවා. උග්ගසේනියෝත් හුණ දඬු අගදීම රහත් වෙති. උග්ගසේනත් හුණ දඬ කෙලවරදීම රහත් වෙනවා කියලා දැනවදාලසේක දැනගෙන වදාරනවා. එසේ දැන දෙවන දවස් සිඟා වඩන වේලා සලකලා, සිඟා වඩින වේලාව සලකලා මහානගන පිරිවර රජගහනුවරට සිඟා වංශේක මහාන සමූහයා පිරිවරගෙන රජගහනුවරට පිනිසිඟා වඩිනවා. උග්ගසේන නම් සිටපු දැන් මෙතන මේක තේරෙනවද කියපු ටික? උදේ බුදුජාන වහන්සේගේ සිරිතක් තියෙනවා. උන්වහන්සේ උදේ පාන්දර නැගිලා මුළු ලෝකයේ දිහා බලනවා. ඒ තමන්ගේ ගන්ධ කිලි ගඳ කුටි ගඳ කාමරේගෙන තමන් ඉන්න සුවඳ කුටියේ ඉඳලා මුළු ලෝකයේ දිහා බලනකොට එදා උදව් කරන්න උපකාර කරන්න පුළුවන් පුද්ගලයන් ඉන්නවද කියලා බලනවා. එදා මෙයා උදේ පාන්දරම දකින්න බුදුහාමුදුර මේ උග්ගසේන සිටු පුත්‍රයා දැන් උණ දණ්ඩක් අග උඩ නැගලා මේ ශිල්ප පෙන්වන වෙලාවේදී මං හිතෙන්ද කියොත් එහෙම එක ගාතාවක් කිව්වොත් එහෙම මෙතන ඉන්න 84 දහස් දෙනා අනිවාර්යෙන් සෝවාන් වෙලා නිවන් දැකලා යහපත් මාර්ගයක් අවබෝධ කරගන්නවා. ඒක දැනගෙන උන්වහන්සේ නියම වේලාවට බලාගෙන මෙතෙන්ද වඩින්න තීන්දුව කළා. තේරුණාද? ඒක තමයි මේ කිව්වේ. උග්ගසේන නම් සිටපුත් ද බුදුන් නැතුළු නුවරට නොවැඩනා තෙක්ව කෙලිලලු බලන්ට රැස්සුවත් කොක්සංගසර නියාවෙන් නැගිලි පෑ හිඟි කොටලා හුණද නුවක සිටලා නික්ම සිස්සහස සත්විත පෙත්තක් මෙන් සිසෑරීලා බැස හුණද නුවක සිටිහ. දැන් මේ ලස්සන කරනවා උග්ගසේන සිටපුත්‍රයා බුදුහාමුදුරුවෝ ඇතුළු නුවරට වඩින්න පෙරාතුවම
කෙලිදළු බලන්ට රැස්සූවා. කෙලි සෙල්ලම් බලීම රැස්සූ අය කොක්සංගසන නියාවෙන් කොක් හඬලා හයියෙන් සිනාසෙනවා. කොක්සංගසන නියයන් කියන්නේ කොක් හඬ දෙමින් හයියෙන් සිනාසෙනවා. ඇඟිලි පෑ හිඟි කොට ඇඟිල්ල පෙන්නලා ඉඟි කරලා උණදඬු අග සිටලා උණදඬ කෙළවර සිට නික්මලා සිස් අහසම හිස් අහකාසෙම සත්විත පෙත්තක් මෙන් සිසෑරීලා හත්වතාව පෙත්තක් වගේ කරකිලා බැහැලා උණදඬු අග සිටියහ. උණදඬ කෙළවර ඉන්නවා. ඒ වෙලාව බුදුහොත් ඒ වෙලාවේ බුදුහාමුදුරුවොත් නුවර ඇතුළට වඩනාසේ රැස්සූ පිරිස බවාගව්වත් සිටිනට සමර්ථ වූ හේයි. රැස්සූ දැන් බුදුහාමුදුරුව මේ වෙලාවම නුවරට වඩිනවා. බුදුහාමුදුරට හැකියාව තියෙනවා. අරේ හැටරියන් උණදඬ කෙළවරට යන්න පුළුවන් වුණාට බුදුහාමුදුරට පුළුවන් මේ භවයේ මේ අපේ පිටරේන කෙළ මේකේ කෙළවරට හරියෑම හැකියාව උන්වහන්සේට තියෙනවා. ඒ හැකියාව තියෙන බුදුරජාණන් වහන්සේ අපි සමර්ථ වූ තමන් වහන්සේ දිසාව බලත් මුත් උන්වහන්සේ දෙස බැලීමට මිස උණදඬු සැටරියනක් විතර මුත් වඩා උස සිටින බල නැති උග්‍රසේන දිසාව නොබලන ලෙසට ඊටව දාලසේක. අර උණදඬ අග හැටරියනටක් විතරක් කරා යන්න පුළුවන් උග්‍රසේන දිහා බලන්නේ නැතුව බව අගට රය යන්න පුළුවන් මගේ දිහා බලන්න ඕනේ කියලා බුදුහාමුදුරුවෝ තදබල අදිෂ්ඨානයක් කරනවා. මිනිස්සු කෙලින් මුග්ගසේන දිහා නොබලා බුදුරජාණන් වහන්සේ දිහාට බලා ගන්න අවස්ථාවකට දැන් එළඹෙනවා. බලන්න මහන්සි වෙලා ශිල්ප සකස් කරලා මෙහෙම ශිල්ප පෙන්වන්න සූදානම් වෙච්ච දවසේ බුදුහාමුදුරුවෝ මෙතෙන් ඇවිල්ලා උග්ගසේනගේ දිහා බලන්නේ නැතුව උන්වහන්සේගේ දිහා බලන්න කියනවා. උග්ගසේනට රියන් 60ක් තියෙන උණදන්නේ කෙලරු විතරයි බලන්න පුළුවන්. ඒ චිත්‍ර දුර රියන් විතරයි පුළුවන්. බුදුහාමුදුරට පුළුවන් කියනවා සසර කෙලවර තුරුම රියන්. එතකොට උන්වහන්සේ දිහා බලන්න ඒ නිසා උන්වහන්සේ අදිෂ්ඨාන කරනවා. බල මෙහෙම වෙයිද කියලා. උග්ගසේන තමන් පානා කෙලි තමන්ම දක්නා පමණ මුත් රැස්සුවන් නොබලන නියාව දැන අන්න කියනවනේ. තමන් පෙන්නන ශිල්පේ තමන් විතරයි බලන්නේ. මම උඩ පැන පැන පෙන්නනවා මමම බලනවා. මගේක බලන්න කවුරුත් නැහැ. මුසුක්කුව ශෝකයටපත් වෙලා ගොයින් අවුරුද්ද සමසිකෙන් අරුමයක් සේපාන අවුරුද්දකින් මාස 6කට පස්සේ පුදුමයක් මෙන් පෙන්නන කෙලි සෙල්ලම් බුදුරජාණන් වහන්සේ වැඩම කොට මෙතැනට සම්භව මෙතෙන්ට පහළවි. ඔබම අමුතුව පහළ වූවාසේ උන්වහන්සේම නිකන් අලුතෙන් පහළ වුණා වගේ බලන බවමුත් බලන්නේ. නමුත් මෙනුවට මා ආදීයෙන් පානා කෙලි බලන්න ඕන නැත. මම මේ පළවෙනියෙන්ම පෙන්නන මගේ සෙල්ලම් බලන්න එකෙක් වන්නේ. ලස්සන ඉදුමක් ගන්නවා. පැසුණු ගොයම් මුල්ලුවාසේ පැහිච්ච ගොයම් දැන් කපන්න එන්න කලින් අනේ වී ටික වතුරට වැටලා වී වෙලා වී මුල් වෙලා ගිහිල්ලා ගෙන උගස් ශිල්පයේ සිස්වීය සිතුව අනේ ඉගෙන ගස් ශිල්පයේ හිස්සුනා කියලා හිතනවා. බුදුන් බුදුහුතුන්ගේ අදහස් දැනගෙන මුගලන් මහා තෙරුන් වහන්සේ බණවාලා බුදුහාමුදුරුවෝගේ අදහස් දැනගෙන මුගලන් තෙරුන් වහන්සේට කතා කරලා උග්ගසේන නම් සිටු පුත්‍රයාට උග්ගසේන සිටු පුත්‍රයාට ශිල්ප දක්වන්නට කියවයි කියව දාලසේක ශිල්ප පෙන්වන්නට කියලා කියනවා. මහතෙරුන් වහන්සේත් ගොසින් මහතෙ දැන් බුදුහාමුදුරු බලනවා. දැන් අම්මේ මේ මිනිස්සු හිතින් කඩාවැටුනොත් මේ පවුනේ. මුගලන් හාමුදුර කතා කරනවා මුගලන් හාමුදුරනේ ගිහිල්ලා උග්ගසේනට කියන්නකො ශිල්ප පෙන්වන්න කියලා. උග්ගසේන උග්ගසේන සමීපයට යන මුගලන් හාමුදුරු මෙන්න මෙහෙම ගාතාවකින් දේශනා කරනවා. ඉංග පස්ස නට පුත්ත උග්ගසේන මහම්බල කරෝහි රංගං පරිසාය හාසයසු මහජනං. ලස්සන කියනවා නේද? ඉංග පස්ස. ඉංග කියන්නේ මොකද්ද? මෙහෙ. ඉංග මෙහෙ. පස්ස බලන්න. මෙහෙ බලන්න. නට පුත්ත නාට්‍ය පුත්‍රය උග්ගසේන මහබල මහබල මහබලවත් උග්ගසේන උග්ගසේනිය ඉංග පස්ස මෙහි බලන්න. සමස්ත තේරුම කිව්වොත් එහෙම මහා බලවත් වූ නාට්‍ය පුත්‍ර වූ උග්ගසේන ඉංග පස්ස මෙහි බලන්න. රංගං පරිසාය කරෝහි රංගණය පිරිසට කරෝහි කරන්න. රංගණය පිරිසට කරන්න. හාසයස්සු මහා ජනං මහා ජනං හාසයස්සු මහා ජනතාව හාසයස්සු සිනස්සවන්න. මහා ජනතාව සිනස්සවන්න. ඒවා ලියාගෙන තියෙන්නේ යන ගාථාවදාලා බුදුන් වදාලා මෙහෙවර වදාලා සීක ගාථාව දේශනා කොට බුදුහාමුදුරෝ දේශනා කරපු ඒ දේශනාව ඔන්න කියනවා. මේක ඉවර වෙනකල්ම කියනවා.
ඉවර වෙන කල්ම කියනවා. එහෙනම් හොඳට අහගෙන ඉන්න. එක දිගටම කියලා ඉවර කරමු. කිරිලලුවේ යුදන්ත බුදුන් මහතෙරුන් වහන්සේට විධාන කළේ හැයිද යතෝ කෙල්ලලු කෙල්නාට්‍යවල යුදන්ත බුදුජාන් වහන්සේ මෙයාට යෝජනා කළේ හැයිද? මත්තේ යෝවාට වෙන ප්‍රයෝජන සලකායි. අනාගතයේ ඔහුට වෙන ප්‍රයෝජන සලකගෙන. උග්‍රසේනියෝද මහතෙරුන් වහන්සේගේ කතාව අසා මහතෙරුන් වහන්සේගේ කතාව අහලා බුදුත් කාගේ ශිල්ප දක්නා කැමති නියාවනයි කාගේ කවරෙකුගේ බුදුරජාන් වහන්සේ මාගේ ශිල්ප දක්නා කැමති නියාවනයි මගේ ශිල්ප දැකින්නට ආසා කියලා තිය තියාගෙන සතුටු උණ දඬු අග සිටම සතුටටපත් වෙලා උඩ දන්නේ කෙලවරේ ඉඳලා මෙන්න මෙහෙම කෑ ගහනවා. ඉංග පස්ස මහ පඤ්ඤ මොග්ගලාන මහින්දික කරෝමි රංගං පරිසාය ආසයාමි මහජනං. ලස්සන කියනවා නේද? ඉංග පස්ස මහ පඤ්ඤ මහා පඤ්ඤ මහා ප්‍රඥවන්තය මහා ප්‍රඥවන්තය මහින්දික මා ඉර්ධිමතුන් වහන්ස මහින්දික මා ඉර්ධිමතුන් වහන්ස මුගල්ලාන මුගල්ලාණන් වහන්ස මුගලන් තෙරුන් වහන්ස ඉංග පස්ස මෙහි බලන්න රංගම් පරිසාය කරෝමි රංගණිය මම පිළිසර කරමි මහජනන් හාසයාමි මහජනතාව සිනස්සමි මහජනතාව සිනස්සමි තව තවත් කිව්වොත් මේම මහයිර්ධිමත් මහා ප්‍රඥ මුගල්ලාණන් වහන්ස මෙහි බලන්න පිරිසට මම රංගණීය කරමි මහජනතාව සිනස්සමි. එහෙමයි කියන්නේ. කියලා වුණ දඩු වගේ අහසට නැගීලා කියලා වුණ දඩු කෙලවරින් අහසට නැගීලා තුදුස් විටක් විතර අහස සෑරී පියා බැසලා වුණ දඩු වගේ සිටිය 14 වතාවක් අහස උඩ මෙහෙම කරකිලා 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 ආයසරක් වෙලා වුණ දඬේ අග මිට ගන්නවා. දැන් මෙන්න බුදුහාමුදුරු ධර්ම දේශනා කරන්න පටන් ගන්නවා. බුදු උත්බනවදාර්ණසේක් බුදුජාන් වහන්සේ ධර්ම දේශනා කරන උග්ගසේනේදී උග්ගසේන කෙලිලලුවේ ඇලුම් තබලා කෙලිනාටියේ ආශාව ඉවත් කොට ගිය දවසේවත් ස්වස්කන්ධය යාලයත් හරුව අතීත කාලයේ තිබුණු පංචස්කන්ධය කෙරෙහි තිබුණු ආශාවත් අතහරින්න. මොකද්ද පංචස්කන්ධය? ඔබට තියෙන ඇසක් කනක් දිවක් නාසයක් ශරීරයක් කියලා පංච ඉන්ද්‍රියක් තියෙනවද? ඇස කන නාසය දිව ශරීරය කියලා පංච ඉන්ද්‍රියක් තියෙනවද? අමහරක් අය වුවත් ඉබ්බට බලන්නේ නැහැ, ප්‍රයෝජන ගන්නේ නැහැ. ඇසින් බලන්නේ නැහැ, බලන්න ඕන නැති දේවල් තමයි ඇහෙන් බලන්නේ. කනෙන් අහන්නේ අනවශ්‍ය දේවල් තමයි කනෙන් අහන්නේ. දැන් මේක කියන්නේ මෙහෙමයි. ඇසට රූපය, කනට ශබ්දය, දිවට රස, නහයට සුවඳ, ශරීරයට ස්පර්ශය. නේද? ඔය කියන්නේ අනේ මට මේකමයි ඕනේ, මේකමයි ඕනේ, මේ රූපෙමයි ඕනේ, ඒ රූපෙමයි ඕනේ, අර රූපෙමයි ඕනේ, අර සුවඳමයි ඕනේ, අර කෑමමයි ඕනේ. ඒකම රූපය උපාදානස්කන්ධයක් විදිහට ගත්තොත් එimhe රූපේ තද බල එල්බීමක්, ඒක ඔළුවේ තියන බරක් කියලා ගත්තොත් එimhe අන්නේ පංචස්කන්ධ කියලා කියන ස්කන්ධ කියන්නේ බරට. තේරුණාද? ඒ වගේ ස්කන්ධ. ඒකට අතීතයේ තිබුණු ආශාවත් අතාරින්න, වර්තමානයේ තියෙන ආසාවත් අතාරින්න, අනාගතයේ තියෙන ආසාවත් අතාරින්න. එනදාස් පවත්න ඇලුමුත් හරුව, අනාගතයේ තියෙන ආශාව අතාරින්න. දැන් පවත්නා ස්කන්ධ කෙරේ තියෙන ආලයත් හරුව, දැන් තියෙන කතාස අතර දාන්න. එසේ කළා වුනම් කෙලිලලුවෙන් තබා ජාති ජරා මරණොත් මිදව, එහෙම තබා ජාතිය ජරා මරණින් කියන මේවගෙනුත් මිදෙන්න. දේශනා කෙලවර සුවාසු දහසක් විතර සත්වයෝ වන්දුටහ 84 දහසක් මිනිස්සු නිවන් දකිනවා. උගසේන සිටු පුත්‍රයාන්ද කරග රහත් වන්නාසේ නොවන බවමුත් හුණදළු අගදී පිරිසිඹියාපත් රහත්. කරග කියන්නේ මොකද්ද? නාවින් උගසේන සිටු පුත්‍රයා දැලිපිහි අගදී කරග කර කියන දැලිපිහිය Thank you.
මතන් ලියාගන්න කරග අර කරගෙන් දැලපියට උතන තියන්නේ උණගස අගදී රහත් වීමට නොහැකිවද උණදඬු අගදී පිලිසිඹියාපත් රහත් උණදඬු අග සිව් පිලිසිඹියාපත් රහත් බවට පත් වෙනවා උණදඬෙන් බැස බුදුන් ළඟට ගොසින් පසක පිහිටුවා වැඳ පසක කියන්නේ දෙදන දෙවල මිට නලල බිම තබා වැඳලා මහාන කරන්න ආරාධනා කළහ මහාන කිරීමට ආරාධනා කරනවා බුදු දකුණ දික් කොටලා බුදුහාමුදුරු දකුණට දික් කළා මහාන මෙහි එවයි වදාලසේක මහාන මෙහි එන්න කියලා දේශනා කරනවා ඒ වේලේ තුන්සිවුරු ආදී අටපිටික දරා තුන්සිවුරු ආදී අටපිටික දරා සැටවයස් ගිය මහතෙනෙකුන් වහන්සේ මෙන් 60 වයස් පිරුණු මහතෙරිකුන් වහන්සේ නමක් මෙන් ආකල්ප සම්පන්න වූසේක ආකල්ප සම්පන්න වෙනවා වහන් දෑ දැවැත්නි සරදියන් උණු දන්නේ ප්‍රශ්නා ගමනේ තර බයක් වී දැවි නොවිච්ච විචාරා 60 උණියක් උණ දන්න වගේ පහිනකොට බයක් වුණාද කියලා අහනවා අපට බයක් නැතයි කී කල්ලි අපට බයක් නැහැ කී කල්ලි බුදුන් කරා ගොසින් බුදුන් වෙත ගිහිල්ලා ස්වාමීන් යුගසේන තෙරහු උණ දන්නේ ප්‍රශ්නා ගමනේ Tamanට බයක් නැතයි කියති එලෙස කියා Taman රහත් නියාව තඟවති කීසේක බුදුත් මහණෙනි මාපුතුන් වැන්න උන්ට බයි කොයින්දයි වදාරා බ්‍රාහ්මණ වගේ ගාතාවක් අදාළසේක දේශනා කෙලවර කවිදු ඇතුළු බොහෝ දෙනා නිවන් දුට දේශනාව අවසානයේ කවිදු ඇතුළු බොහෝ දෙනා නිවන් දකිනෝ ඒන් වන නැත්තුන් විසින් නිෂ්ප්‍රයෝජන කෙලිලලු ආදී එළොම් මර අන්න කියනන්නේ තෙල් නාට්‍ය අනම්මනම් බලන්න එපා කියලා අම්මා තාත්තාට බලනකොට තෙල් නාට්‍ය බලන්න එපා කියන්නේ අම්මේ තෙල් නාට්‍ය වැළුවොත් එහෙම මෙන්න මෙහෙම එකක් තියෙන තෙල් නාට්‍ය බලන්න එපා කියලා තියෙන කියලා කියන්න පුළුවන් කෙලින්ම කෙලිලලු ආදී එළොම් මතහැර තෙල් නාට්‍ය ආදී කවුද කවිදු පොළො කෙලින් කරගන්න නාට්‍ය බලන එක නතර කරන්න නිවනේම ඇල්ම කොට නිවන් රසේම ඇල්ම ඇති කරගෙන තුන් දුසිරින් දුරව තුන් දුසිරිත් වලින් අයින් වෙනවා සුසිරි පුරා යහපත් අර දසපුණ්‍ය ක්‍රියා කියන්නේ කයින් කරන වැරදි වලින් සිතින් කරන වැරදි වලින් වචනයෙන් කරන වැරදි වලින් අයින් වෙනවා එතකොට ඒ කයින් සිතින් වචනයෙන් කියන මේ වගේ කරන යහපත් දේවල් සුසිරි කියනවා යහපත් දේවල් සිදු කරමින් මතුමතියේ ලැබිය යුතු ලොවි ලෝතුරා ಗುಣ විශේෂයෙන් පිහිට විය යුතු මතුමතියේ අනාගතයේ ලැබිය යුතු ලවාගත යුතු ලොවි කියන්නේ ලෞකික වශයෙන් ඔබ අපි මේ සසරේ ගමන් කරන සෑම ආත්මිකම ලබන විඳින දුක හා සැප ලෝතුරා කියන්නේ නිවන් සැප ලොවි කියන එක ලියාගන්න ලෞකික සැප ලොවි කියන්නේ ලෞකික සැප ලෝතුරා කියන්නේ නිවන් සැප යන ගුණ විශේෂයේ පිහිට විය යුතු යන ගුණ විශේෂයේ පිහිට වන්නට ඕනි. අවසාන කොටස නැවත එක් දවසක් දම්සෙබේ කතාවක් උපදවනසේ ඇවැත්නි රහත්වන්ට මෙසි මේ වැනි පිනක් ඇති කෙනෙකුන් විද්වතුන් නායකවන්ට කාරණ කිම්ද? රහත් වීමට මෙච්චර පිනක් තියෙන කෙනෙක් විද්වතුන් හා සමග එක්ුණේ කිනම් කාරණාවක් නිසාද? රහත්වන්ට නිසිව කළ පිනු කවරේද? රහත් වීමට කරපු පින මොකද්ද කීසේක බුදු උත්තේ අසා වදාරා මහණෙනි මේසා මේ දෙකටම නිස්සකලෝ තුමුමය මේ දෙකටම ගැළපෙන දේ කලේ ඔහුමයි වදානා එම විභූත කරන්නට ඒ හෙලිකර දක්වන්නට ගිය දවස කසු බුදුන්ගේ ගිය ආත්මයක දවසක රත්තරන් කසු බුදුන්ගේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ රන් දාගබ කරන කල්ලි රත්තරන් දාගබක් කරන කොට බර්ණස් නුවර ඇත්තෝ බර්ණස් නුවරේ ඉන්න අය සාල්බත් ගෙන්වාගෙන හාල් බත් ආදිය ගෙන්නගෙන දාගබ මෙහෙවර කරම්මයි දාගබට සේවා කිරීමට යමුයි යන්නාහ යන්නේ අතරමඟදී එක් තෙරකෙනෙකුන් සිගා ගිය උන්නේ කුලදුවණ කෙනෙක් දැක එක් භික්ෂුන් වහන්සේ කෙනෙක් පිනිසිගා වඩිනවා එක් කුලදියණියක් දැකලා සමනන්ට තමාගේ ස්වාමි පුරුෂයාට කියනවා එක් තෙරකෙනෙකුන් වහන්සේ සිගා වැඩිසේක එක් තෙරකෙනෙකුන් වහන්සේ ඔන්න සිගා වැඩියා ගෙන යන බගල්වල බතුත් බොහෝ ඇත අරයි යන කරත්තවල බත් ගොඩක් තියෙනවා බත් පාත්‍රය පිළිගන්වා ගන්නට උන්ට පාත්‍රය ගෙනම මැනවයි කිව්වේ බත් පාත්‍රය පිළිගන්නට උන්ට පාත්‍රය වහන්සේගේ පාත්‍රය ගේන්න කියලා කියනවා විත් නොමැලිව ඔහුත් කිසිම පැකිලීමකින් තොරව කම්මැලි නොවි ආශාවෙන් කියන එකයි පාත්‍රය ගෙනාවා බත් පාත්‍රයේ පුරාලා
ඉස්සවිර භික්ෂූන් පිළිගන්වාලා බත් පාත්‍රය පුරවලා ඒ ඉස්සවිර භික්ෂූන් වහන්සේට පිළිගන්වලා නිවන් දකමුමයි පතාගත් නිවන් දකීවා කියලා ප්‍රාර්ථනා කරගන්නවා. උන්ගේ ධන පිළිගන්න සම්භව වූ රහත් කෙනෙක් දානේ පිළිගන්න හම්බ වුණේ රහතන් වහන්සේ නම. එයින් දිවසින් බලනුවේ දිව්‍ය ඇසින් බලන්නේ ප්‍රාර්ථනාව තෙල්ලසින්ම සමෘද්ධවන නියාව දැන ප්‍රාර්ථනාව ඒ විදිහටම ඉෂ්ඨවන බව දැනගෙන සිනා පහල කළහ සිනහවක් පහල කරනවා. දන් දුන් උපාසිකාවෝද දන් දුන් උපාසිකාවන්ද සිනා පහල කළා දැක සිනා පහල කරනවා දැකලා සිනා පහල කරනවා දැකලා කාරණයක් විචාරා කරුණක් විචාල නොපියා කාරණාවක් විචාරන් නැතිව සමනන්ට සැමියාට මුන්වහන්සේ සිනාව සිපිසේක මුන්වහන්සේ සිනහවක් වුණා. විද්දත්කමෙක් ඇති න්‍යාය ඇති වනය කිව්ය මොන හරි විද්දත් ගති ලක්ෂණයක් තියෙනවා කියලා කියනවා. සමනෝද මිනිහා එසේ නොකියවයි එසේ කියන්න එපා කියන්න නැතිව එසේ සැටියයි කියා ඒ වගේ කියලා කියලා උන් කීවාම ගිවිසගෙන උන් කියපු එකම එකඟ වෙලා නික්මුණා වූය නික්මෙනවා. මේ උන් දෙන්නා කළ කී කටයුතුය මේ උන් දෙන්නා කරපු කියපු කටයුතු ඌයි ආයුපමණින් ඌ කියන්නේ ඔහු ඊ කියන්නේ ඇය ආයුපමණින් ආයුෂ ප්‍රමාණයෙන් සිට දෙව්ලෝ ඉපද දිව්‍ය ලෝකයේ ඉපදලා දැන්ින් චුතව දැන් එයින් චුත වෙලා එලෙස බස කියාලු ඒ ස්ත්‍රී ගිවිසි පමණකින් ඒ බස කිව් ස්ත්‍රිය කියපු දේ එකඟ වුණු නිසාම තුමුන් නොවිද්දත්වත් එයා විද්දත් කුලේ නොයිපදුනත් විද්දත්වත් විද්දතුන්නා එක්කූය විද්දතුන් සමග එකතු වෙනවා විද්දතුන් සමග එකතු වෙනවා. රහත්ව තෙරුන්ට දීලූ බත් පාත්‍රයේ අංශසින් රහත් වෙලා තෙරුන් වහන්සේ දුන් බත් පාත්‍රයේ අනුවසින් උග්ගසේන ස්තෙරහ උග්ගසේන තෙරුන් වහන්සේ රහත්ව රහත් වෙනවා. විද්දද්දූද විද්දද්දියනියද මෙහෙණි සස්නේ මහානව භික්ෂුනි සාසනේ මහාන වෙලා රහත් වීමෙන් මනුෂ්‍ය ජාතියෙන් අඩුව උපනත් මනුෂ්‍ය ජාතියෙන් අඩුව ඉපදුනත් ආර්ය ජාතියෙන් සරිවයව දාලසේක උතුම් වූ ජාතියෙන් සමාන වූයි වදාරනෝ. මේ සිත තමා මෛත්‍රී සිත තබලා අනුන් හෙලා පිරිහෙලා කීමෙන් දුරු විය යුතුය. මේ සිත අතහැරලා දාලා මේ කියන සිත ඉවත් කළා දාලා කියනවා අනුන් හෙලා පිරිහෙලා කීමෙන් දුරු විය යුතුය. අනිත් අය පහතර දාලා පිරිහෙලා අනිත් අයගේ වැරදි කියන එකෙන් කරුණා කරලා අයින් වෙන්න කියනවා. එහෙනම් දැන් ඔයාලා කතාව හොඳට අහගත්තා. මම මුලින් ඉඳලා එක වතාවක් කතාව නැවති තාම කෙටියෙන් ඉක්මනින් කියලා ඉවර කරනවා. ඔන්න පැවැත්මවල ඒ කණ්ඩායමක් හිටියා. මේ කතාව කියන්න ප්‍රධාන කාරණාව මූලික වෙන්නේ මූලික හේතුව අපි කරනකොට හොඳ ශිල්පියක් කරන්න නරක දේවල් කරන්න එපා. නරක කළොත් මෙලොවට ප්‍රයෝජනයක් තිබ්බට පාරලෞකික වශයෙන් කිසිම ප්‍රයෝජනයක් නැහැ කියන එක පෙන්වන්න කතාව කියනවා. අවුරුද්දකට මාසයකට අවුරුද්දෙන් අවුරුද්දයි මාස 6කට පස්සේ සාමාන්‍යයෙන් ඔය රජගහ නුවරට ඇවිල්ලා කණ්ඩායමක් කෙලිසෙල්ලම් පෙන්නනවා. නටන විද්වත් 500ක් ඇවිල්ලා මේ සෙල්ලම් කරනකොට උග්ගසේන කියලා සිටු පුත්‍රයෙක් මෙතෙන් යනවා ශිල්ප බලන්න. කඹේක අග නටන ගැහණු කෙනෙක්ගේ ඒ හාවභාව ලීලා දැකලා ඒකට වසී වෙන උග්ගසේන ගෙදර ගිහිල්ලා නොකා නොබී ඉන්නවා. ලැබුණොත් ජීවත් වෙනවා නොලැබුණොත් මැරෙනවා කියලා අම්මා තාත්තලා කරුණාව කාරණාව කිව්වට අම්මා තාත්තා කියනවා එපා පුතේ ඔක අපිට ගැළපෙන්නේ නැහැ කියලා. අහන්නේ නැහැ. අම්මා තාත්තා ගන්න පුළුවන් ඊගාව ඇක්ෂන් එක ගන්නවා. යාළුවට කතා කරලා කහපු ගාසක් දීලා පුතේ මේක මේ කෙල්ලගේ තාත්තට දීලා කියන්න එයාගේ දුව මගේ පුතාට විවාහ කරලා දෙන්න කියලා. අරයා ගිහිල්ලා අර විදිහටම කිව්වට පස්සේ ඒ විද්දතානෝ නැත්තම් අර දියණියගේ තාත්තා කියනවා මගේ පුතා රත්තරන් දුන්නා මගේ දුව රත්තරන් දුන්නා දෙන්නේ නැහැ. මදුව විකුණන්නේ නැත. මගේ ආරක්ෂාවත් උම්මයි. ඒ හින්දා කොහොමද අපි කිව දෙන්නේ? ඒ වගේම තමයි ඌට මැරෙන්න ඕනේ නැහැ නිකම්පුරු නිස්කාරණේ. මැරෙන්න ඕනේ නැහැ. මැරලා ප්‍රයෝජනයක් නැහැ. එහෙනම් ඇවිල්ලා අපි ඒකට නතර වෙන්න කියන්න. මං ඊට පස්සේ යන්න මගේ දුව විවාහ කරලා දෙන්න. එතකොට කොයි කාරණාව හරි අජීවත් වෙනවා. නිකන් නිස්කාරණේ මැරෙන්න ඕනේ නැහැ කියලා. ඊට පස්සේ මේ කාරණාව අම්මට කිව්වට පස්සේ අරයා අම්මා ඉතින් මේ කිව්වම අර අනේ යන්නේ නැති වෙලා මේ වෙයි කියලා ඒත් මියා කියන්නේ මම ඒ යනවා කියලා අර ඇත්තට මේ කියලා දෙන්න විවාහ කරලා දෙනවා අර මිනිස්සු ඇති ප්‍රයෝජනයක් නැති වුණාට අරක මේක අර යන්නුනක් මියා හොඳයි නේ කියන මට්ටමේ උග්ගසේනයි අර දිනිය දෙන්න විවාහ කරලා දෙනවා.
ඊට පස්සේ මේ දෙන්න සතුටින් සන්තෝෂයෙන් ඉන්නේ නැහැ. නිකන් නින් අර විරසක ස්වභාවයෙන් ඉන්නේ. හැබැයි කොහොම හරි බබෙක් හම්බ වෙනවා. හම්බ වෙන බබව නලවනවා. නලවනකොට බබා අර මේ එයා කරන වැඩ කටයුතු ටික තමයි කියන්නේ නේද? අර මොකක් අන්න දන්න එකගේ පුතා, කරත්ත දින්න එකගේ පුතා, බර උසුලන්නගේ පුතා, එහෙම කීකේ තමයි නලවන්නේ. එතකොට මෙයා ටිකක් තරහ ගිහිල්ලා, ඇත්තට මෙයා කරන්නේ අර තනකොළ ගහ දානවා හරකොන්ට. ලියනම නම් එහෙට මෙහෙට අදිනවා වගේ කටයුතු තමයි මෙයා කරන්නේ. ඊට පස්සේ ආනෝ ළඟට ගිහිල්ලා මේ නෝනෝ ඕ මටමද කිව්වේ? ඔව් මුතු උඹම කර කර ඇවිදින්න ඉතින් ඔබට නැත්නම් වෙන කාටවත් කියන්නද? මේ මට ඕම කියන්නේ උඹ ඉදන් මම විද්‍යත් කුලයට ආවම දියට තව මේ බැනුනුත් ආන්න ඕනේ නරකත් ආන්න ඕනේ. මම යනවා යන්න ඕනේ. ඉතින් උඹ හිටියා කියලා නැතා කියලා මට ඇති ප්‍රයෝජනේ මොකද්ද? කිසිම දෙයක් දන්නේ නැති උඹ හිටියා කියලා ගියා කියලා මට ඇති ඵලයක් නැහැ. ඵල. යනවා යන ඵල. ඔන්න යනවා යන්න. කල්පනා කරනවා බලන්න. මේක විතර අහංකාර වෙලා තින්නේ අයියේ. ලස්සන රූපයක් තියෙනවා. ඒකින්ද. ශිල්පියක් දන්නවා ඒකින්ද. නැත්නම් ජාතියෙන් මං උසස්, සල්ලි වලින් මං උසස්, ඒ සියල්ලෙන් උසස් රූපයක් තියෙන එක ශිල්පියක් කියන එක පස්සේ මෙයා ඉගෙන ගත්තේ. මාත් ඒක ඉගෙන ගන්නවා. මාම ගාවට ගිහලා මං ශිල්පී කෙනෙක් පෙන්වන්නම් ඕකිට මගේ බල කියලා. මාම ගාවට ගිහලා ශිල්පී කෙනගෙන අන්න පෙන්වන රට වටේ මෙයා විදගෙන ගිහලා ශිල්ප පෙන්වගෙන යනවා. තමන්ගේ උපදුරු නගරයේ කියලා රජගහන වලට නෑ විදිහින් ඉන්නේ. රජගහන වලට මීට දවස් 7කට පස්සේ ශිල්ප පෙන්වනවා කියලා පණිවිඩයක් කියනවා. බුදුජාන විශ්වාසී ලෝකේදී ආඋදේ පැන්දර බලනකොට උන්වහන්සේට පේන උන්වහන්සේගේ නුවණ නැමැති දැලට අහු වෙනවා. මේ උග්‍රසේන උණ දණ්ඩේ අගේ හිටියට බුදුජාන විශ්වාසීගේ නුවණ නැමැති උණ දණ්ඩේ අගට දැම්මියා ගන්න පුළුවන් කියලා. එහෙම තියාගෙන උන්වහන්සේ මෙතෙන් දෙන්න නීඳු කර ගන්නවා. ඒ අතර ඔන්න උග්‍රසේනගේ නැටුම් කිලි බලන්නට කට්ටිය විශාල ප්‍රමාණ රැස්වලා ඉන්නවා. දැන් උග්‍රසේන උණ දණ්ඩේ අග නැගලා සෙල්ලම් පෙන්නනවා. කොක්සන් දසමින් විනාශේ සිනාසමින් මිනිස්සු මේක නරඹන අතරතුරදී බුදුරජාණන් වහන්සේ මෙතෙන්ද වැඩම කරනවා. උන්වහන්සේ වැඩම කරනකොටම අදිස්ථාන කරගන්නවා මේ උගසේන සිටු පුත්‍රයාට හැකියාව තියෙන්නේ අර හැටරියන කුඩු දන්නේ කෙලවරට මේ මිනිස්සු බලන්න විතරයි. හැබැයි මට හැකියාවක් තියෙනවා මේ මිනිස්සු සසර කෙලවරටම බලයි බව අගට මේ සංසාරේ කෙලවර දිහාටම අරන් යන්න බලවන්න පුළුවන් කියලා මට තියෙනවා. ඒ නිසා මගේ දෙසමමනක් මිස උගසේන දෙසන බලාවා කියලා අදිස්ථානයක් කරගන්නවා. ඒ අදිස්ථානයේ සේ මිෂ්ට වෙනකොට උගසේන අර උණ දන්න කෙලවරට ශිල්ප බෙන්නනවා. යා බලන තනියම මම පෙන්නනවා මම බලන මොකද්ද ඇති මේකේ විපම වැඩේ කියලා තනියම යා තනියම කල්පනා කර කර දුක් වෙන්න හදනවා. අයියෝ පැසුණු ගොයම් මුල්ලු වාසේ පැසිච්ච ගොයම කපන්න කලින් වීතික මුල්ලුනොත් එහෙම ඇති ප්‍රයෝජනයක් නැහැ. අනේ මං ඉගෙනගත්තු ශිල්පයෙන් ප්‍රයෝජනයක් නැහැ කියලා කල්පනා කරනකොට බුදුරජාණන් වහන්සේ පරිචිත්ත විජානන ඥානේ අනුන්ගේ සිත් දැනගෙන මේ හැකියාවතුලින් මේක දැනගෙන කියනවා මුගලන් හාමුදුරනේ මේ එන්න ගිහිල්ලා කියන්න උගසේන ශිල්ප පෙන්වන්න කියලා. යනවා ඉංගපස්ස මහා පඤ්ඤ උග්‍රසේන මහා බල ඒක නේද? ඉංගපස්ස නටපුත්ත යන්න ඉංගපස්ස නටපුත්ත උග්‍රසේන මහා බල කරෝහිරංගම් පරිසාය හාසියස්ස මහජනන් කියලා ඒ ගාතාව කියනවා. මේ බලන්න මිනිස්සු සිනස්සවලා මේ ශිල්ප පෙන්නලා මේ ගාතාව කියලා මේ මට්ටමට පත් කරන්න කියලා සම්පූර්ණ කියනවා. අර හරි සන්තෝෂයෙන් පත් වෙනවා. මේ බුදුහාරම් මගේ ශිල්පේ බලන්න ආසයි. එහෙම බලන්න ආසයි කියලා පෙන්නනවා. ඉස්සෙල්ලා 17 වතාවක් ගියේ කියලා දැන් මේ කී වතාවක්ද යන්නේ? 14 වතාවක් ගිහිල්ලා උඩ කැරකිලා පෙත්තක් මෙන්න ඇවිල්ලා ආයෙ උණ දණ්ඩාගේ ඉන්නවා. ඊට පස්සේ උදෘජානනවා ධර්ම දේශනා කරන්න පටන් ගන්නවා. උග්ගසේනේ මේ කෙලිලලු මේ කෙලිසෙල්ලම් වල තියෙන ආශාව අතහැරලා දාන්න. ඕක ඇති වැඩක් නැහැ. ওই පංචස්කන්ධයකදී අතීතයේ තිබුණු ආසාවත් අයින් කරන්න, වර්තමානයේදී තියෙන ආසාවත් අයින් කරන්න, අනාගතයේ පහළ වෙන ආසාවත් අයින් කරන්න. එහෙම අයින් කළා ඔයා මේ පිළිබඳව සිතන්න කියලා සම්පූර්ණ ඒ අයින් කරාට පස්සේ උග්‍රසේන තෙරුන් වහන්සේ ඇතුළු එතන 84,000 මිනිසු දෙනා රහත් වෙනවා. අවසානයේදී අර උණ දන්නේ පල්ලයට බහිනවා. ඊට පස්සේ අහනවනිත් ඇවිම රහත් වුණාද? ඒ බය නැද්ද? ඒ අනන්න මොන රාත්‍රියද රහත් වුණා කියලා කියන මොකුතු වෙන්නන්ට බය නැති කියලා බුදුහාමුදුරුවෝ ඒ රහත් බව ඔප්පු කරනවා. එතනදී ආ රහත් වෙනවා මහාන කරන්න ආරාධනා කරන පස්සේ ඒ වික්ෂු කියන මහානෝපසම්පදාව උට ලබා දෙනවා. ඉතින් මහානෝපසම්පදාව ලබා ගන්න මුන්වහන්සේ විහාරට වැඩම කරාට පස්සේ මිනිස්සු ආනෝ අම්මේ මෙච්චර පිංකමක් කළා රහත් වෙන්නත් තිබුණා හැකියාව තිබ්බට මෙයා මේ අර විද්වත් කුලයටත් කියන්නේ මොකටද මේ කුලය කියලා අර බුදුජානන් වහන්සේගෙන් ප්‍රශ්න අහනවා මිනිස්සු. ඒ දෙකටම නිස්සකලෝ තුමුමය. ඒ දෙකටම ගැළපෙන දේ කලේ කවුද? දෙකටම ගැළපෙන දේ කවුද කලේ? එයාමයි. එයාමයි වෙන කවුරුත් කලේ නැහැ. දවසක් කසු බුදුජානන් වහන්සේ කාලේ රත්තරන් දාගබක් හදනකොට ඔතනින් මොකද්ද බර්ණස් නුවර ඇත්තෝ මේකට දානි අරගෙන ගියා. දානි අරගෙන කරත්ත කුරුල බත් අරන් යනකොට අතනමගදී පිණිස ගාවට වික්ෂුන් වහන්සේ කෙනෙක් දැක්කා. මේ දියණිය මේක දැකලා
තමන්ගේ ස්වාමියාට කතා කරලා කියනවා අන්න පිරිසිගාවට වික්ෂුන් වහන්සේ කෙනෙක් ඉන්නවා බත් ගොඩක් තියෙනවා පාත්‍රය බත් පාත්‍රය පිළිගන්නු පාත්‍රයේ නරය දුගෙන කියලා පාත්‍රය ළඟ එනවා කිසිම කැමැත්තකින් තොරව බත් පාත්‍රය පිළිගන්නුන අරයට ඇගලා දෙන්නම නිවන් රකීවා කියලා ප්‍රාර්ථනා කරගන්නට හරි සන්තෝෂ වෙලා එහෙම ප්‍රාර්ථනා කරලා බුදුජාන අර ආපු කෙනා ඉන්නවනේ එයා රහතන් වහන්සේ කෙනෙක් ඉඳලා දිවසින් දැකීමේ හැකියාව තියෙනවා උන්වහන්සේ කල්පනා කරලා බලනවා ආ මේ අවස්ථාව සම්පූර්ණ වෙනවා මේ බලාපොරොත්තු ප්‍රාර්ථනාව සමුර්ධ වෙනවා කියලා බලාපොරොත්තුෙන් අරය මොනවද කරන්නේ hina වෙනවා මේ hinaව දකින්නවා කවුද අර විද්දා දියණිය පමණයි දකින්නේ අර ඉදිරිය අර වාසිකාව පමණයි දකින්නේ එයා තනියම කල්පනා කරනවා මේකට බතුත් දීලි වල මම මේ මගේ දියා බල නෝන් hina වෙනවා නරක hinaවක් කියලා එයා හිතාගන්න මොනවර විද්දත්වමක් තියෙනවා හැබැයි රහතන් වහන්සේ කෙනෙක් hina වුණොත් ළඟට ගිහිල්ලා අහන්න ඕනේ ඇයි ස්වාමීන් වහන්සේ hina වුනේ මගේ ප්‍රාර්ථනාව ඉෂ්ට වෙනවද එහෙම අහන්න ඕනේ. ඉනාවුනොත් එහෙම නෝන්ඩීට අර ආ මේ නිකන් වල් විදියට මගේ ඉනාවුනේ. එහෙම බලන්න එපා කවදාව. එහෙම ඉනාවෙන්නේ නැහැ කවදාව. තේරුණාද? ඒ නිසා අහන්න ඕනේ කාරණා විමසන්න ඕනේ. මෙයා එහෙම විමසිල්ලක් මාවක් කරගෙන බලන්නකෝ අර විචුන් වහන්සේ මගේ දියා බලලා සිනාව සිප්පන්නේ. සිනාව සිප්පා. ඒ කියන්නේ සිනාවක් පහල කළා. විද්දත්ක මගදී. ඕ ඒක වෙන්නේ ඇති. එන්නේ ටයිප් එකකින් මරියා කියලා ගියින්දා අරක හිනාවක් පිළිබඳව කතා කරපින්න හරි අර මට්ටමටපත් වෙනවා. ඒක අනුමත කරපු නිසා එයත් අර ඉහළ කුලයක මුදුන පහත් කුලයට යනවා මෙන්න මේකයි දෙන්නම කරගත්ත පව සහ පින ඒ නිසා අරයා පහත් කුලයකට යන්නත් අර යෝජනා කරපින්ද පහත් කුලයට ගියා ඒක අනුමත කරපු නිසා අරයා ඉහළ කුලයේ ඉඳලා පහත් කුලයට ආවා කියලා අර කතාව දේශනා කරන අවසානයේදී දෙන්නම රහත් වෙනවා අරයා පස්සේ මෙහෙණි ආසනේ මහාන වෙලා මෙහෙණි ශාසනේ මහාන්ලා රහත් ත්‍රිගුණ වහන්සේ බවට පත් වෙනවා ඒ හින්දා මේ විදිහට අනිත් අය ගැන තෙහෙලලා පිළිහෙලලා නරයා ගැන පහත් විදිහට කතා කිරීමෙන් වැළකෙන්න කියලා ඔන්න උපදෙස්